අයිබෝවන් දරුවනේ අද මම උගලන්ට කියලා දෙන්න යන්නේ වඩා ඉතාමත්ම වැදගත් වෙන ඒ වගේම ගොඩක් අයට තේරෙන්නේ නැති ඒ වගේම ගොඩක් අය මේ දන්නේ නැති මාතෘකාවක් ගැන ඒ තමයි ද්‍රව්‍ය බල ඇඳීමේන වීදුරුව. වීදුරුවක් අඳින්නේ කොහොමද කියන එක. මොකද මේකෙදි වීදුරු අඳින්න විදිය පාට කරන විදිය හැමදේම අනිත් දේවල් වලට වඩා වෙනස්. ඒ වගේම වීදුරුව අනිවාර්යයෙන්ම බොහෝ විභාගවලට අහන වැදගත් භාණ්ඩයක්. ඒකෙන් හින්දා දරුවනේ මේ සැරේ ඉතාමත්ම සරල දෙයක් වුණාට ඒක කොහොමද හරියට අඳින්නේ කියලා දැනගන්න කියලා දෙන්න තමයි මම අද යන්නේ. එතකොට දරුවනේ මේ වීදුරුව අඳිද්දී මේ වීදුරුව ඔයගොල්ලන්ට පේනවා මේ හැමතිස්සෙම මේක මම කියලා තියෙනවා පරිමාණයට අඳින්න ඕන කියලා. එහෙනම් මේ පල්ලට හරියන්න උස එන විදියට ඒ වගේ මේක සමමිතික භාණ්ඩයක්. මේකේ මම වැඩිම මුකුත් අර වත්‍ර බොන වීදුරු වලින් මේ තරමක වත්‍ර බොන වීදුරුව තමයි මේක. සමහර වීදුරු තියෙනවානේ මේකේ ධාර තියෙන. ඒ ධාර තියෙන වීදුරුවට වඩා ටිකක් සරල වීදුරුවක් තමයි මම අද තෝරගත්තේ. ඒක අඳින්න කලින් අපි මේක අඳින්නේ කොහොමද කියලා ඉගෙන ගමු. එතකොට මේ වීදුරුව දරුවනේ ඉතාමත්ම සරලව තේරෙනවා මේක සිලින්ඩර ආකාර හැඩයක් තියෙන්නේ. මේකේ සිලින්ඩරේ ඉතාමත්ම සරලව පහසෙන් අඳින්නේ කොහොමද කියලා අපි බලමු. ඒකෙදි අපි දන්නවා මම කියලා දීලා තියෙනවා කෙලින් රේඛාවක් ගහ ගන්න ඕනේ. මේ ආකාරයට නමාගෙන ඒක පහසෙන් ගහ ගන්න පුළුවන්. ඒ වගේම මේකෙදි අඳින සිලින්ඩර ආකාර හැඩයට ඉස්සලාම ගහ ගන්න පුළුවන් අපිට කොටු හැඩයක්. එහෙනම් අපි බලමු මේකේ කටයි අඩියයි අඳින්දි ඒකට ගැලපෙන්නේ අපි කොහොමද මේකේ හරි තිරස් රේඛා රූල පාවිච්චි කරන්න නැතුව මම කියලා තියෙන හැමතිස්සෙම බලන්නේ රූල පාවිච්චි කරන්න බෑ කියලා. එහෙනම් රූල පාවිච්චි කරන්න නැතුව තිරස් ඉරි දෙකක් ගහ ගන්න මම මේ ආකාරයට නමා ගන්නවා. දැන් ඔයාලට පහසෙම පුළුවන් මේ සිරස් රේඛාව මේ අපා නම්ම පුදාරි දිගේ එම අඳින්න. පැන්සල් චිත්‍රයට දරුවනේ මෙ මේ ගහන රේඛා තිබීම අවශ්‍යයි. අඳින චිත්‍රදී මේව මකල දාන්න පුළුවන්. අපි මේ වගේ ඉස්සරහම පහසුවෙන් ආකාරයෙන් ඇඳ ගන්නවා. මේකේ ඔයගොල්ලෝ දන්නවා මේකේ පළල සහ උසත් එක්ක මේක අපි කොට්ටුවක් ඇඳ ගමු. දෙපැත්ත සමාන වෙන්න මේ වගේ දෙකට නමස්සම අපිට පුළුවන් දෙපැත්ත සමාන ඉරි දෙකක් ඇඳගන්න. මම මේ රූල පාවිච්චි කරන්නේ නැතුව ඍජු කෝණාශ්‍රකාර හැඩයක් ඇඳගත්තේ දිග කොටුවක්. මේකේ තියෙන මූලික හැඩය තමයි දරන්නේ මේ දිග කොටුව. ඒකෙන් තමයි ඕනම සිලින්ඩරයක් පිටින් එකක් වීදුරුවක් ජෝගුවක් ඕන එකක් අඳින්න මේ බෝතලයක් වුණා අඳින්න මේ වගේ කොටුවක් ඇඳගන්න ඉස්සරහ. මේකෙන් අපිට පුළුවන් ඊට පස්සේ කට අඳින්න මෙන් මේ ඉදිරියේ කට අඳින්න මේ පොඩි මේව හැමතිස්සෙම තියෙන S මට්ටමින් පහල කියලා සලකන නිසා ඉදිරියේ කට උඩයටයි සමාන ලක්ෂණ කරලා මේක
ආකාරයට කට ඇඳගන්න. මේ වගේම එකක් තමයි ඊළඟට අපි අඩියටත් ඇඳගන්න. ඒ වුණත් දරුවනේ මේ අඩිය බලන්න මේ කටේ පල්ලට වඩා අඩියේ පළල ටිකක් අඩුයි. ඒක නිසා පොඩ්ඩක් මෙන්න මේ කොටුවෙන් අඩිය පොඩක් අඩුවෙන් ලකුණු කරගන්නවා. අඩිය පළල. ඊට පස්සේ අර වගේම ප්‍රමාණයක් අරගෙන කටේ ප්‍රමාණයට පළලට මේ අඩියත් මේව ලකුණු කරගන්න. අඩිය අඳින්න විශේෂත්වය තමයි අඩිය ඝනකමක් තියෙනවා. එහෙනම් දරුවනි මේ ඝනකම හොඳට මේ ආකාරයට ඇඳලා පෙන්න. අඩිය ඝනකම් ඒ වගේම මේක තදයි. ඒ නිසා මෙතන පැන්සල් චිත්‍රයෙන් මේ ආකාරයට හොඳට තද කරන්න ඕනේ. දැන් මේ කට සහ මේ අඩිය මේක යා කරන්නේ. ඉතින් මේ පණකන් කලින් ගන්න මේ හොඳට වර්ණ ගැලිලා තියෙනවා වයිබ් කරලා දිවිසිඳු අලු පාටක් අලු පාට චෝක් කැල්ලක් අරගෙන මේ ආකාරයට මේ ආකාරයට චෝක් කැල්ල අරගෙන මෙන්න මෙහෙම ගන්න පුළුවන්. ඉතාමත්ම අඩු වර්ණයේ ඉඳලා හැමතිස්සෙන් දෙපැත්ත අඳුරු වෙනවා. මේ ඉතිරක ගොඩක් වෙලාවට ඒ වගේ මේ ඉතින් හරිය කටේ ධාරයේ දරුණු මේ යට ධාරෙන් යට හරිය ධාරේ නිසා විදුල යට ධාරේ අඳුරු ධාරේ යට කොටස අඳුරු වෙනවා. ධාරි ඉස්සෙච්ච හරිය එදිය කරන්න ඕන. මේ ආකාරයට එළිය ආකාරයෙන් තමයි වීදුරු වල එළිය අඳුර වැටෙන්නේ. මේ ආකාරයට වීදුරු එටි අඳුර පෙන්වුම් කරන්න පුළුවන්. මේක තව පහසුවෙන් ඇඟිල්ල භාවිතා කරලා මේක තව තමන්ට අවශ්‍ය විදියට කොලේ සුදු
ගාන මිස වෙනම සුදු වර්ණය ආලේප කරන්න යන්නේ නැහැ. කිසි විටක දියසයම ඕකේ තුනත් සුදු වර්ණය කොළේම සුදු විතර කරනවා තමයි ඉතාමත්ම හොඳ. සුදු වර්ණය ගාන්න ගියොත් මේකේ තියෙන තාත්තික බව නැතු යන්න පුළුවන්. තියෙන දරුවන ගොඩක් වෙලාවට අඳිද්දි එහෙම අඳින්න එපා. තාමත් සුරුවෙන් කැමති නම් විතර කර වැඩි කරන්න යන්න එපා. කැමති අපිට ඉතාමත් සුරුවෙන් කළු වර්ණ අරගෙන පොඩ්ඩ ගොඩක්ම අඳුරු වෙන හරිය මේ ආකාරයට අවසන් කරගන්න පුළුවන්. මෙතන පස්මිකේ පස්මිම ආලේප කරනවා නම් පස්මිමට ඔයගලන්ට පුළුවන් කැමති වර්ණයක් ගන්න. මෙතනදී අපි වතුරේකේ ලයින් එක අඳින්නේ කොහොමද කියලා බලමු. මේ ආකාරයට වතුර තියෙන වීදුරුවක් නම් අපි වතුරවල ලයින් එක අඳින්නේ මේකේ වතුර පිරීලා තිනවනම් වෙන වර්ණයක් ගන්න නිල් වෙනම ගන්න අවශ්‍ය නැහැ. මේකේ වතුර ලයින් එක විතරයි පේන්නේ මේ වතුරයකට දාලා තිබුණා. වෙන වර්ණයක් දාලා තිබුණොත් වතුරයකට ඒ වර්ණය දාන්න ඕනේ නැත්තම් සාමාන්‍ය ජලය නම් දාලා තියෙන දරුවනේ මේකේ අර වතුර ලයින් එක විතරක් වෙන්න පොම ඇති. මේ ආකාරයට වතුරේකේ මට්ටම ඉරකින් පෙන්වන්න පුළුවන්. මොනසරි බලමු කොහොමද මේකේ පස්වෙනි වර්ණ කරගන්නේ කියලා. ඒකට අපිට පුළුවන් සාමාන්‍ය දම් වර්ණය හරි මොකක් හරි වර්ණයක් අරගෙන මේකේ එළිය වැඩි තැන් මේ වගේ තද පාටෙන් වර්ණ කරන්න. මේ වගේ තද වර්ණ තියෙන තැන් ලා පාටින් වර්ණ කරන්න. මේ වගේ රෝස වර්ණ දම් වර්ණයත් එක්ක මිශ්‍ර කරලා
අපිට පුළුවන්. Thank you.